වරලත් වාස්තුවිද්‍යාඥයන්ගේ ආයතනය පිළිබඳව සහ මේ දිනවල ආයතනයේ විදිහට සිද්ධ කරන ක්‍රියාවන් පිළිබඳව අපි කතා කරන්න වෙලාවක් වෙන් කරනවා කියලා අපි ඔබට උදේ වැඩසටහන් පෙළ ගැස්මෙදි කිව්වා. අපි ඊට අවස්ථාවෙන් කරගන්න ඕන වෙනුවෙන් අපි ආරාධනා කළා ශ්‍රී ලංකා වරලත් වාස්තුවිද්‍යාඥයන්ගේ ආයතනයේ උපසභාපති වරලත් වාස්තුවිද්‍යාඥ දිලුමිනීද මෙල් මහත්මියට ආයුබෝවන් ඔබතුමියට. ආයුබෝවන්. ඒත් එක්කම මේ විශේෂ වැඩ කටයුත්තේ මේ වසරේ සිද්ධ වෙන ක්‍රියාවලිය වෙනුවෙන් එහි සමාරම්භ කුරලේ සහ ජාතික සමන්ත්‍රණ කමිටුවේ සභාපති වරලත් වාස්තුවිද්‍යාඥ සාලින්ද රතුගම මහත්මයාටත් අපි ආරාධනා කළා. ආයුබෝවන් ඔබතුමියට. ආයුබෝවන් මනජ්මන්. ඔව්. දිලුමිනී මහත්මිය අපි ආරම්භයක් විදිහට සඳහන් කරොත් ආයතනීය විදිහට වරලත් වාස්තුවිද්‍යාඥයන්ගේ ආයතනය කියන්නේ කුමක්ද කියලා. ඔව්. වරලත් වාස්තුවිද්‍යා ශ්‍රී ලංකා වාස්තුවිද්‍යාඥයන්ගේ ආයතනය අපේ ඉංග්‍රීසියෙන් ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ආකිටෙක්ට්ස් කියනවා. මේ පාර්ලිමේන්තු පනතකින් සම්මත වෙච්ච කෙටුම් පතකින් සම්මත වෙච්ච ආයතනයක්. වාස්තුවිද්‍යා වෘත්තියත් අධ්‍යාපනයත් එහි දියුණුවත් සම්බන්ධව පාලනය ඒ දියුණුව සඳහා වැඩ කරන එකම ආයතනය බලතල තියෙන ආයතනය අප ආයතනය. එතකොට ඒ අංශයෙන් අපේ පාසල් තිබෙනවා, අපි අනුමත කරන පාසල් තිබෙනවා, වෘත්තීමය කටයුතු මෙහෙවන ක්‍රමවේද තිබෙනවා. එතකොට ඒ වගේ දේවල් තමයි අප ආයතනයෙන් කරන්නේ. ඒ වගේම සමාජ මෙහෙවන කටයුතුත් අප ආයතනයෙන් කරනවා. ආයතනයේ ප්‍රධාන අරමුණු අතර සමාජ සුබ සාධන වෙනුවෙන් වැඩ කරන ක්‍රියාවලිය සිදු කරනවා. ඔව්. ඒ පිළිබඳවත් අපි සඳහන් කරොත්. ඔව්. ඇත්තටම අපේ තිබෙන මේ දැන් අපි ඇත්තටම ඇවිල්ලා තියෙන කතා කරන්න අපේ ප්‍රදර්ශනය සම්බන්ධව මම කතා කරන්නේ මෙතුමා සැසිවාරය ගැන කතා කරනවා. ඒ වගේම දැන් මේ අවස්ථාවේ ඊයේ හවස උත්සවාකාරයෙන් විවෘත කරා අපේ ආකේ වාස්තු විද්‍යාඥයන්ගේ වැඩ සහ වෙළඳ ප්‍රදර්ශනය දැන් මේනට ආරම්භ වෙලා තියෙනවා. ඔව් ආරම්භ වෙලා තියෙන්නේ BMICH සිරිමාවෝ ශාලාවේ 24 වෙනිදා ඉඳලා 27 වෙනිදා දක්වා මහ ජනතාවට ඒ විවෘතයි උදේ 10 ඉඳලා රාත්‍රී 10 දක්වා. ඔව්. අපි ප්‍රදර්ශනයේ පිළිබඳව ඔබතුමියත් එක්ක තවදුරටත් කතා කරමු. සාලින්ද රතුගම මහත්මයා අපි කතා කරොත් ආකිටෙක් 2022 2022 මේ වාර්ෂික සැසිවාරය සහ සම්මන්ත්‍රණය පිළිබඳව කතා කරොත් මොකක්ද මේ සැසිවාරය සහ සම්මන්ත්‍රණයේ අරමුණු ඒ හරහා සිද්ධ කරන්නේ මොනවද? ඇත්තෙන්ම මෙම කටයුත්ත සංවිධානය කිරීම මෙහෙයීම සහ ඒ සියලු කටයුතු වල වගකීම දරන්නේ ශ්‍රී ලංකා වාස්තුවිද්‍යාඥයන්ගේ ආයතනය. ඒක අපේ වාර්ෂිකව ඉතාම සතුටින් කරන කටයුත්තක්. මෙම වසර ඇත්තෙම එම කටයුත්තේදී මනෝජ් මහත්මයා අපි කාලීන මාතෘකාවක් හැමතිස්සෙම තෝරගන්නවා. මේ 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 අපි දන්නවා ඔබ සැම අපි හැමෝම දන්නවා අපි මෙම කෝවිඩ් 19 වසංගත තත්ත්වයේ හින්දා අපේ හැමෝගෙම ජීවිත නොඑක ආකාරයෙන් වෙනස් වෙලා තියෙන අවස්ථාවක ඒ වගේම අපේ දෛනික කටයුතු අඩපණ වෙලා තියෙනවා අපිට වෙන වෙන වෙනත් මුහුණුවර අරගෙන තියෙනවා අපේ කටයුතු වල මේ සියලු දේ අවධානයට ලක් කරා අපි වාස්තුවිද්‍යාඥයන්ගේ ආයතනය මේ කාලීන මාතෘකාවක් විදිහට අපි ගත්ත යහපැවැත්ම මේ දිනවල අපි සියලු දෙනා කතා කරනවා අපේ ජීවිතවලට යහපැවැත්ම අපි උදා කරන්නේ කොහොමද? ඒතර මේ යහපැවැත්ම උදෙසා වාස්තුවිද්‍යාඥයන් කොයි වගේ කාර්යභාරයක් කළ යුතුද කියන කතිකාවත ප්‍රධාන වශයෙන් අපේ අරමුණ කරගත්තා අපි. ඒතර අපේ හැම වාර්ෂික සැසිවාරයේ හැම අවුරුද්දකම අපි තේමාවක් ගේනවා ඒ වගේ මෙම අවුරුද්දේම තේමාව අපි කරා අපි නම් කරා යහපැවැත්ම සඳහා යහපැවැත්ම උදෙසා වාස්තුවිද්‍යාව යන කියන තේමාව. ඒතකොට මෙහි සමාරම්භක උළෙල පැවැත්වුණා 23 වෙනිදා මහජන බැංකුවේ සභාපතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වුණා. ඒ වගේම මහාචාර්ය චිත්‍ර වෙඩික්කාර මහත්මිය අපගේ ජ්‍යෙෂ්ඨ වාස්තුවිද්‍යාඥවරියක් එතුමිය සහභාගී වුණා. ඒතර මේ අපේ ඒ වගේම අපි මෙම මේ කටයුත්තේදී මෙම මේ සමාරම්භක උළෙලේදී අපි හඳුනාගත්ත අපගේ නවක වාස්තුවිද්‍යාඥයන් පිරිසක් අපි ඔවුන් අපේ සංගමයට ඇතුළත් කරගත් අපේ ආයතනයට ඇතුළත් කර ගැනීමක් කරා. ඒ වගේම වාර්ෂිකව
අපි වාස්තු විද්‍යාඥයන්ගේ නිර්මාණ කටයුතු අගෙයීමකට ලක් කරනවා. ඔවුන්ගේ විවිධ නිර්මාණ එම අගෙයීමකට ලක් කිරීමත් සිද්ධ කරන ලැබුවා. ඒ වගේම අපි ඒ හරහා පණිවිඩයක් කරන් යනවා. මම ඔබට කලින් කිව්වා වගේ මේ අපේ වාස්තු විද්‍යාඥයන්ගේ දායකත්වය මහජනතාවට අපි පිරිනමන්නේ කොහොමද මෙම මේවැනි ඉතාම තීරණාත්මක අවස්ථාවන්හිදී කියන එක. ඔව්. එවැනි දේ ඒ හරහා සිද්ධ වෙනවා. එහෙමයි. ඔව්. එතකොට ප්‍රදර්ශනයේ පිළිබඳවත් ඔබතුමිය සඳහන් කළා මේ දිනවලත් පැවැත්වෙනවා. ප්‍රදර්ශනයේ මොන වගේ අංගද තියෙන්නේ පැමිණෙන කෙනෙකුට දැක බලා ගන්න වාස්තු විද්‍යාවට ඍජුව සම්බන්ධයද ඕන කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්ද? ඒ කාරණාත් අපි මතු කරවති. නෑ, ඇත්තටම මහජනතාව ඕන කෙනෙකුට මේක විවෘතයි. මෙහි අංග ගැන ඔබතුමා ඇහුවා. අංග ගැප්පොත් එහෙම වාස්තු විද්‍යාඥයන්ගේ වැඩ ප්‍රදර්ශනය වෙන පුවරු 64ක් පමණ මෙතන තිබෙනවා, ප්‍රදර්ශනය වෙනවා. ඒ වගේම වෙළඳ කුටි, වෙළඳ ප්‍රදර්ශනයේ වෙළඳ කුටි වාස්තු විද්‍යාව සම්බන්ධව සහ ගොඩනැගිලි කර්මාන්තය සම්බන්ධව වෙළඳ කුටි 100කට අධික සංඛ්‍යාවක් මෙතන ප්‍රදර්ශනය වෙනවා. ඒ වගේම තව අංගයක් තමයි අප වාස්තු විද්‍යා පාසල් 4ක් අපි මෙතන ප්‍රදර්ශනය වීමට සැලසුම් යොදලා තියෙනවා. ඒ පාසල් සම්බන්ධව දැන් පාසල් දරු දැරියන් හෝ ඒ වාස්තු විද්‍යාව සම්බන්ධව කැමැත්තක් ඇති ඒ දරුවන්ගේ දෙමව්පියන්ට මේ ප්‍රදර්ශනය නරඹලා ඒ සම්බන්ධව දැනුමක් ලබා ගත හැකි. මේවා මෙහි අධ්‍යාපනය කොහොමද ලබා ගන්න, ඒවායේ ඒ මොන වගේ කටයුතුද සිද්ධ වෙන්නේ කියන එක යුනිවර්සිටි ඔෆ් මොරටුව, සිටි ස්කූල් ඔෆ් ආකිටෙක්චර්, ඒ වගේ ස්කූල් 4ක් තියෙනවා එතන ප්‍රදර්ශන භූමියේ. ඒ වගේම අපේ විශේෂංගයක් තිබෙනවා වාස්තු අපේ වැඩ සම්බන්ධව උදව් උපකාර දෙන නොමිලේ වාස්තු විද්‍යාඥයෝ මඩුල්ලක් සිටිනවා. ඒගොල්ලෝ මහජනතාවගේ තියෙන ගැටලු ටික නිරාකරණය කරගන්න ඒ මොහොතේ අවවාදානුශාසනා දෙන කමිටුවක් එතන අපි තියලා තියෙනවා. ඒතකොට මහජනතාවට පුළුවන් මොන හරි දැන් කරගෙන යන ගොඩනැගිල්ලක හරි එහෙම නැත්නම් කරන්න බලාපොරොත්තු වෙන ගොඩනැගිල්ලක හරි ගැටලුවක් තිබෙනවා නම් ඒ ගැටලුව නිරාකරණය කරගන්න එතන හෙල්ප් ඩෙස්ක් එකක් තියෙනවා. එතනට ඇවිල්ලා ඒ අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට අපි පහසුකම් සලස්සලා තියෙනවා. ඒ වගේම තව විශේෂංගයක් තියෙනවා. අද ඉඳන් පටන් ගන්න හවස 2 ඉඳන් පටන් ගන්නවා එක. 4න් පස්සේ වාස්තු විද්‍යාඥයන් කතා කරනවා. 6න් පස්සේ තව ඉතුරු වෘත්තිකයන් කතා කරනවා. මේ ගමන විශේෂංගයක් එක අපි වාස්තු විද්‍යාව සම්බන්ධ වෙන තව අද වෘත්තිකයන් ඉන්නවා. ඒ කියන්නේ මේ සම්බන්ධ තියෙන සමහර වෙලාවට නීතිඥයන් වෙන්න පුළුවන්, ගණක අධිකරණයන් වෙන්න පුළුවන්, එන්නේ ඒ වගේ යම් යම් දේවල් වලට අපි වාස්තු විද්‍යාවත් සමග සම්බන්ධ වෙනවා ඒ වෘත්තියෙන්. ඒ එතුමන්ලාවත් අපි මේ ගමන ආරාධනා කරලා ඔවුන්ගෙත් කතාවක් පැවැත්වෙනවා. ඒකට අපි පබ්ලික් ෆෝරම් කියලා නම් කරලා තියෙනවා. එතනට ඒ දේශනවලට ඇහුම්කන් දීලා ගොඩනැගිලි තනා ගැනීමට බලාපොරොත්තු වෙන මිනිස්සුන් මේ දවස්වල කරගෙන යන කෙනෙකුට වුණත් ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන් ඒ උපදේශනවලට සවන් දීමෙන්. ඉතින් මේ වගේ තව තියෙනවා නම් අපේ තියෙනවා පොත්පත් තියෙනවා. අපි කරන වාස්තු කියලා මැගසින් එකක් කරනවා, ද ආකිටෙක් කියලා මැගසින් එකක් කරනවා. ඒ වගේම බිෆෝ යූ බිල්ඩ් කියලා ගොඩනැගිල්ලක් සෑදීමට පෙර කියලා සිංහලෙන් ඒ ජර්නල් එක තියෙනවා. ඒතකොට ඉන්නේ ඒ වගේ දේවල් මිලදී ගැනීමට පහසුකමුත් එතන තියෙනවා. පබ්ලිකේෂන් කියලා ඩෙස්ක් එකක් තියෙනවා. ඉතින් මේ වගේ මේ සේවා රාශියක් ලැබෙනවා එකම වහලක් යට. එතුමන්ලට දැනුම ලබා ගන්න පුළුවන් මේ ප්‍රදර්ශනය නැරඹීමට පැමිණීමෙන්. ඔව්. සාලිදතුග මහත්මයා, අපි සඳහන් කරවතින් මේ සැසිවාරයේ සහ සම්මන්ත්‍රණයේ අන්තර්ගතය මොන වගේ අන්තර්ගතයක්ද තියෙන්නේ සහ තේමාව මොකක්ද, ඒ කාරණාත් අපි සාකච්ඡා කරමු. ඔව් රතුග මහත්මයා, මේවා තේමාව අන්තර්ගතය මොනවද මේ හරහා? මනෝජ් මහත්මයා, මම ඔබට කියව පරිදි මේ සම්මන්ත්‍රණ මාලාව ඇතුළු වාර්ෂික සැසිවාරය යහපැවැත්ම උදෙසා වාස්තු විද්‍යාව යන තේමාවෙන් තමයි අපි නම් කරලා තියෙන්නේ, පැවැත්ුනේ. එතෙන්දී අපි බලාපොරොත්තු වුණා ඇත්තෙන්ම යහපැවැත්ම යන කුමක්ද. ඒ වගේම යහපැවැත්ම සහ වාස්තු විද්‍යාව අතර සම්බන්ධතාවය කුමක්ද යන කරුණු ගවේෂණය කිරීම තමයි අපේ මූලික අරමුණ වුණේ. මම ඔබතුමාට ඉතාම කෙටියෙන් පැහැදිලි කරන්නම් එම කොයි විදිහටද එම සම්මන්ත්‍රණය පෙළ ගැස්සුනේ කියලා. ප්‍රධානතම
තේමාවට සමගාමීව අපි කරුණු ගවේෂණයක් සිදු කරා. එහිදී අනුමාත්‍රිකා කිහිපයක් යටතේ ඉතාමත් විද්වත් ජාතික මෙන්ම අන්තර්ජාතික මට්ටමේ විද්වතුන් රාශියක් ගණනාවක් මේ සඳහා අපි සම්බන්ධ කරගත්තා. මෙවර ප්‍රධාන සාකච්ඡා අංශය ඉදිරිපත් කිරීම සිදු වුණේ පාරිසරික සංවේදී මූලධර්ම ගවේෂණය සහ සත්‍ය භෞතික පරිසරය තුළ වාස්තු විද්‍යාඥ නිර්මාණ සඳහා ඒවා යොදා ගනිමින් නිර්මාණකාරයේ නියැලෙන දක්ෂ වාස්තු විද්‍යාඥයෙකු වන කෙන් යැන් කියන අන්තර්ජාතික කීර්තිමත් වාස්තු විද්‍යාඥ මහත්මයා ජපන් ජාතිකයෙක්. එතුමා තමයි ප්‍රධාන දේශනය පැවැත්වුණේ. ඊට අමතරව අපගේ වත්මන් ගරු ලේකම්තුමා උපේන්ද්‍ර රන්දෙනිය වාස්තු විද්‍යාඥ මහත්මයා, ඒ වගේම වඩලත් වාස්තු විද්‍යාඥ විනෝද් ජයසිංහ මහත්මයා, ඒ වගේම ආචාර්ය නරේන් පෙරේරා වැනි දක්ෂ වාස්තු විද්‍යාඥයන් මේ සඳහා සහභාගී වුණා. ඒ වගේම සුවිශේෂී අවස්ථාවක් අපේ සංගීත ක්ෂේත්‍රයේ අතිදක්ෂයන් භාතිය සන්තුෂ් දෙපළ මගේ ඉතාම සමීප මිත්‍රයන් ඒ දෙන්නත් සහභාගී වෙනවා. මොකද යහපැවැත්මේදී සංගීතය කොයි විදිහටද යොදාගන්නේ, ඒක එම නිර්මාණකරණයේදී වාස්තු විද්‍යාව සහ සංගීතය අතර පවතින සම්බන්ධතාවය කුමක්ද වගේ කියන කාරණාත් අපි එහිදී සාකච්ඡා කරා. ඇත්තෙන්ම වාස්තු විද්‍යාඥයන් ඉතාමත් සන්තෝෂයට පත් වුණා උන් දෙපළගේ පැමිණීම සම්බන්ධයෙනුත්. ඒ වගේම වාර්ෂිකව මෙම මේ නිර්මාණ සහ වාස්තු විද්‍යාව සම්බන්ධව අපේ නොයෙකුත් පර්යේෂණ රිසර්චර්ස් කරනවා. ඒ ප්‍රකාශන ඇගීම සඳහා පැවැත්වෙන අවෝඩ්ස් SLI Awards කියලා අපි නම් කරනවා. වාර්ෂික ප්‍රදානයන් එම අවස්ථාවේදී අපි සිදු කරන ලැබුවා. එම ජයග්‍රහණ ප්‍රකාශයට පත් කිරීම සහ ඇගීම් සහතික ප්‍රදානයකුත් එහිදී සිද්ධ වුණා. මේකත් මෙම සම්මන්ත්‍රණ මාලාවේදී අපි වාර්ෂිකව සිදු කරන ඉතාම සන්තෝෂයෙන් සිදු කරන කටයුත්තක්. ඔව්. එතකම දිලුමිනේද මෙල් මහත්මිය, අපි පොදු ජනතාවට මේ අවස්ථාව විවෘතයි කියලා ඔබතුමිය සඳහන් කළා. පොදු ජනතාවට මොන වගේ දේවල්ද ඒ හරහා ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ? සාමාන්‍ය කෙනෙකුට ඇවිල්ලා මොන වගේ දේවල්ද ලබා ගන්න පුළුවන් මේ ප්‍රදර්ශනයේ? ඔව්, ඇත්තටම මනෝජ් කිව්වා වගේ දැන් නිවසක් සෑදීමට ගොඩනැගිල්ලක් තැනීමට බලාපොරොත්තු වෙනවා නම්, එහෙම නැත්නම් තිබෙන ගොඩනැගිල්ලක් නිමා කිරීමට බලාපොරොත්තු වෙනවා නම්, ඔබට වාස්තු විද්‍යාඥයෙක් අඳුනා ගැනීමට අවශ්‍ය නම්, වාස්තු විද්‍යාඥයන් මොනවද කරන්නේ කියලා දැන ගැනීමට අවශ්‍ය නම්, ඒ සුවිශේෂ කාර්යභාරය කොහොමද වෙනස් වෙන්නේ තව නිර්මාණකරුවෙක්ගෙන් කියන එක දැන ගැනීමට අවශ්‍ය නම්, මේ ප්‍රදර්ශනයට පැමිණ වාස්තු විද්‍යාඥයන්ගේ වැඩ නරඹා ඒ සම්බන්ධව දැනුම ලබා ගන්න පුළුවන්. ඒ වගේම අර මම කිව්වා වගේ ඒ වෙළඳ කුටි වලිනුත් ලබා ගන්න පුළුවන් ඔබට අවශ්‍ය කරන සේවාවන් ලබා ගන්න කොහොමද ගොඩනැගිල්ල නිමා කර ගැනීමට අවශ්‍ය ගෘහ භාණ්ඩ වේවා, අනිත් දේවල් වේවා, ඒ වගේ දේවල් දැක බලාගෙන ඒවා අල්ලලා බලලා තෝරලා ඒ වෙළඳ මේවා අඳුරගෙන ඒවා පස්සේ ගිහිල්ලා ඒවා ලබා ගන්න මිලදී ගැනීමට පුළුවන්. ඒ වගේම පාසල් සම්බන්ධව පාසල් ජ්‍යෙෂ්ඨ සිසුන්ට ඒ වගේම උන්ගේ දෙමව්පියන්ටත් ඇත්තටම මේක මහඟු අවස්ථාවක්. මේ පාසල් හතරම කුටි හතරම නරඹලා මේ වාස්තු විද්‍යා අධ්‍යාපනය ලබා ගැනීම සම්බන්ධව දැනුමක් ලබා ගන්න පුළුවන්. ඒ පාසල්වල විස්තර ලබා ගන්න පුළුවන් ඒ කුටි වලින්. එතකොට ඒවට බලාපොරොත්තු වෙලා තියෙන අයට ඒ හරි වෙලාවේදී ඒ ආයුධුම්පත් යොදලා ඒ සම්බන්ධව සම්බන්ධ වෙන්න කැමති කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අර ගැටලු තිබෙන අය මම ඉස්සලා කිව්වා වගේ ගැටලු තියෙනවා නම් මොන හරි විසඳ ගන්න බැරි ඒ වගේ අයට පුළුවන් මේ ප්‍රදර්ශන භූමියේ තියෙන පාල අර ඒ කුටියට ඇවිල්ලා හෙල්ප් ඩෙස්ක් එක එතනට ගිහිල්ලා ඒ සම්බන්ධව එතන ඉන්න අපේ වාස්තු විද්‍යාන් මඩුල්ලක් ඉන්නවා, ඒ අය සමග සාකච්ඡා කරලා ඒ ගැටලු निराකරණය කරගන්න පුළුවන්. ඒ වගේ සේවාවන් රාශියක් මහජනතාවට සපයන එක බහලයක් යට මේ සේවාවන් සියරම සපයන තත්ත්වයක් අපි සැලසුම් කරලා එතන තියෙනවා. ඉතින් මහජනතාවට ලොකු සේවයක් එකකින් වෙනවා.
මේ වාර්ෂිකව අපි පවත්වන්නේ. ඇත්තටම මේ 39 වතාවට 39 වෙනි වතාවට තමයි පවත්වන්නේ. ඊයේ ආරම්භක උත්සවයට අපි මේ ප්‍රධාන අමුත්ත හැටියට ඇත්තටම ආරාධනා කරා මේ මේ ප්‍රදර්ශනය මුලින්ම ආරම්භ කරපු අපේ ජ්‍යෙෂ්ඨ පාස් ප්‍රෙසිඩන්ට් කෙනෙක්. ඒ කියන්නේ පෙර හිටපු සභාපති කෙනෙක්. ඒ වගේම ඔහු දේශමාන්‍ය ආකිටෙක් ප්ලෑන සුරත් වික්‍රමසිංහ මහත්තුමාව අපි ආරාධනා කරලා එතුමා තමයි විවෘත කරේ මේ ප්‍රදර්ශනය මේ ගමන. ඉතින් අපි ඒ වගේ ඒ වගේ සේවාවන් රාශියක් මෙතන තියෙනවා මහජනතාවට ප්‍රයෝජනවත් වෙන. ප්‍රදර්ශනයේ පැත්තෙන් වගේම සම්මන්ත්‍රණය සැසිවාරය සහ මෙවර තේමාව පිළිබඳව කතා කරවමින් ඔබතුමාලගේ ආයතනය වරලත් වාස්තු විද්‍යාඥින්ගේ ආයතනය සමාජයට මොන වගේ පණිවිඩයක්ද දෙන්න උත්සාහ කරන්නේ? මනෝජ් මහත්මයා, ඉතාම වටින ප්‍රශ්නයක් ඒක. ඇත්තෙන්ම අපි මෙම සම්මන්ත්‍රණය හරහා මූලික වශයෙන් අපි තේරුම් ගත්ත යම් සත්‍යයක් තියෙනවා. ඒක තමයි ඇත්තෙන්ම වාස්තු විද්‍යාඥයා මෙවැනි කියන්නේ මේ වගේ වාස්තු විද්‍යාඥයෙක්ට මේ වගේ කාලවකවානුවක කරන්න පුළුවන් විශාල වැඩ කොටසක් තියෙනවා. අපි තුමු උදාහරණයක් වශයෙන් ගත්තාම ඉදිකිරීම කියන්නේ ගොඩනැගිලි නිර්මාණකරණය රෝහල් පද්ධතියක්. එතකොට ඒ වගේම දැන් අපි නිතරම කතා කරනවා සමාජ දුරස්ථභාවය. එතකොට දැන් සමාජ දුරස්ථභාවය කියන දේ අපි ගොඩනැගිලි නිර්මාණකරණයේදී කොයි ආකාරයෙන්ද අපේ දෛනික කටයුතු වලට බාධාක් නොවන ආකාරයෙන් අපි නිර්මාණය කරන්නේ කොහොමද? මම ඔබට කියන්නේ සරල උදාහරණයක්. එතකොට ඒ වගේම එතකොට දැන් මේම යහපැවැත්ම, ඒ කියන්නේ අපි හිතමු දැන් අපි සියලු දෙනා ගෙවල් වලට කොටු වෙලා හිටිය එක අවස්ථාවක අපිට සමහරට ඒ සම්බන්ධයෙන් අපිට ඊටාම අමිහිරි නෙමෙයි හරිම, ඒ කියන්නේ අපි කියන හරි බෝරින් ලයිෆ් එකක් තිබුණා. එතකොට ඒ වගේ දේවල් කොහොමද අපි වාස්තු විද්‍යාව වගේ මේ අගනා විෂයක් හරහා අපි සමනය කරන්නේ? ඒ වගේ කරුණු. ඒතොර ඒ වගේම මේතෙන්දි යහපැවැත්ම, ඒ කියන්නේ විතරම අපේ දැන් අපේ වෛද්‍ය ආචාර්යවරුන් කියලා දෙනවා මේ කොහොමද මේ ඒ කියන්නේ මේ වෛද්‍ය විද්‍යාවට අනුව ඒක කරන්නේ. ඒතර අපිට වාස්තු විද්‍යාඥයන් වශයෙන් අපිට කියන්න පුළුවන් වාස්තු විද්‍යාවට අනුව මේ ගොඩනැගිලි ඉදිකිරීමේදී ඒව සැලසුම් කිරීමේදී මෙම කටයුත්තට දායක වෙන්න පුළුවන් කොහොමද කියන එක අපිට. ඒතර ඒ පණිවිඩය තමයි අපි අරගෙන යන්නේ. ඒ සඳහා අපි අපේ සම්මන්ත්‍රණයෙන් පසු අපි ඇතිවෙච්ච මේ කතිකාවත සමාජයට අපි අරගෙන යනවා. අපි ඔවුන්ට නොයෙකුත් يعني ප්‍රකාශන හරහා නොයෙකුත් කතිකාවත් හරහා ඉදිරියට අපි ඔවුන්ව සම්බන්ධ කර ගන්නවා මෙම පණිවිඩය අරගෙන යන්නේ. තිලමිණි මහත්මිය, අවසාන වශයෙන් අපි සඳහන් කරමු ප්‍රදර්ශනයේ පැවැත්වෙනවා කෙටියෙන් ආරාධනා කරමු මේ වෙලාවේ බලන අයට පැමිණෙන්න කවද වෙනකම් තියෙනවද ඒ කාරණා ටික. ඔව්, අප ප්‍රදර්ශනය ඊයේ ආරම්භ වුණා 24 වෙනිදා, පෙබරවාරි 24 වෙනිදා සිට පෙබරවාරි 27 වෙනිදා දක්වා මේ මහජනතාවට විවෘතයි. ඉතින් මම ආදරෙන් ආරාධනා කරනවා ඔබ සැම මේ ප්‍රදර්ශනය නරඹලා ඔබට අවශ්‍ය දැනුම ලබා ගන්න කියලා මම මේ අවස්ථාවේ ඔබ සමට ආරාධනා කරනවා. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිසරයේ සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාවේ පැවැත්වෙන්නේ 27 වෙනිදා වෙනකන්, කියන්නේ ඉරිදා වෙනකන් ඉරිදා රෑ 10 වෙනකන් රාත්‍රී 10 වෙනකන් මේ අවස්ථාව තිබෙනවා. ඔව්. එමනම් ඔබටත් ආරාධනා කරමින් අපි ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා වරලත් වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේ උපසභාපති වරලත් වාස්තු විද්‍යාඥ දිලුමිනීද මෙල් මහත්මියට සහ මෙවර සමාරම්භක උත්සවයේ සහ ජාතික සම්මන්ත්‍රණ කමිටුවේ සභාපති වරලත් වාස්තු විද්‍යාඥ සාලින්ද රතුගම මහත්මයාට මේ දැනුවත් කිරීම වෙනුවෙන් බොහොම ස්තුතියි. ආයුබෝවන්. බොහොම ස්තුතියි. මනෝජ් මහත්මයා, මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමා ඇතුළු ජාතික රූපවාහිනී සංස්ථාවට අපේ විශේෂ ස්තුතිය පිරිනමනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.